ಸದಾ ಸಕ್ಸೇರುದೆ ನಾಡಮ ಆದರೆ ಪಿಲಿಗನ್ನ ಆಟೋಮೊಬೈಲ್ ಎಡ್ಯುಕೇಶನ್ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಲೆಗಡೆ ಅದ ಅಪಿ ಅರಗಿನ ಎವಿಲ ತಿಯನ್ನೇ ವಾಹನ ಏಕತಿನ ಫ್ಯೂಸ್ ಬಾಕ್ಸ್ ಎಗಾಗ ನಿವರದಿವ ಚೆಕ್ ಕರಗನ್ನ ವಿದ್ಯ ಏ ಚೆಕ್ ಕರಗನ್ನ ಉಪಕರಣ ಮನವಾದ ಕೀನೆಗ ಗನ ಪೆಹದಲಿ ಕರನ್ನ ಅದ ಅಪಿ ಚೆಕ್ ಕರನ ವಾಹನೆ ತಮಾಯಿ ಫ್ಯೂಸ್ ಬಾಕ್ಸ್ ಚೆಕ್ ಕರನ ವಾಹನೆ ತಮಾಯಿ ಸುಸುಕಿ ಇಸ್ಪೇಸಿಯಾ ಕಿಯನ ಮೋಟರ್ ಅದೇ එතකොට ඒ වාහනේ ෆියුස් බොක්ස් තියෙන්නේ කොහෙද? ඒ ෆියුස් බොක්ස් චෙක් කරගන්න නිවැරදි ක්‍රමය ඒ ෆියුස් වලට කරන්ට් එක එන්නේ මොන මොන වගේ අවස්ථාවලදද කියන කිව්වොත් අද අපි මේ වීඩියෝ මාලාවෙන් ඔයාලට අරගෙන එනවා. එහෙනම් රැඳිලා ඉන්න අපිත් එක්ක. අපි කලින් වීඩියෝ වලින් අරගෙන ආවා ෆියුස් එක පරිපථයකට එකතු කරන්නේ කොහොමද? ෆියුස් වර්ග මොනවද කියන එක පිළිබඳව. ඒ පිළිබඳව ඔයාලා දැනුවත් උනේ නැත්නම් ඒ පිළිබඳව ඔයාලා වීඩියෝ බැලුවේ නැත්නම් පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලිංක එක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් නරඹන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි දැන් යමු වාහනේ ළඟට ගිහිල්ලා කොහොමද ෆියුස් එක චෙක් කරන්නේ ෆියුස් චෙක් කරන්නේ කොහොමද කියන එක බලන්න. ඒ වගේම මතක් කරනවා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න අලුත් වීඩියෝ අරගෙන ආවම ඔයාලට එසෙනින් ඒවා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වාහනේ ළඟට. එහෙනම් මම මුලින්ම ආවේ වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තියෙන ෆියුස් බොක්ස් එක පරීක්ෂා කරන්න. එතකොට මේ පෙන්වන්නේ වාහනේ බොනට් එක ඇරියට පස්සේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක. එතකොට එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ මෙන්න මෙතන තමයි මේ ෆියුස් බොක්ස් එක අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට සමහර වාහනවල ෆියුස් බොක්ස් දෙක තුන තියෙනවා. හැබැයි මේ වාහනේ වෙන කිසිම තැන එන්ජින් කම්පාර්ට්මන්ට් එක ෆියුස් බොක්ස් නැහැ. මේ ෆියුස් බොක්ස් එක විතරයි අඩංගු වෙන්නේ. දැන් අපි ෆියුස් බොක්ස් එක චෙක් කරන්න ඕන. ෆියුස් බොක්ස් එකේ කව එක ගැලෙව්වා. කව එක ගලවලා ටෙස්ට් ලෑම්ප් එකක් ආධාරයෙන් තමයි චෙක් කරන්නේ. මුලින්ම මම ටෙස්ට් ලෑම්ප් එක හොඳයිද නැද්ද, පත්තු වෙනවද නැද්ද කියලා බලා ගන්නවා. දැන් මේ වෙන්නේ ටෙස්ට් ලෑම්ප් එක පත්තු වෙනවා. බැටරියට තියලා චෙක් කරා. ඊට පස්සේ යනවා ෆියුස් චෙක් කරන්න. එතකොට ෆියුස් එක චෙක් කරද්දී මේ හැම ෆියුස් එකේම අපි පොයින්ට් දෙකක් තියෙනවා කියලා කලින් වීඩියෝවලදී කතා කරා. මේ පොයින්ට් දෙකටම තියලා බලන්න ඕන. ෆියුස් එක හොඳයි නම් මේ පොයින්ට් දෙකේදීම මේ පෙන්නවා වගේ බල්බ් එක පත්තු වෙන්න ඕන. එක පොයින්ට් එකකට විතරක් පත්තු වෙනවා, අනිත් එකකට පත්තු වෙන්නේ නැත්නම් ෆියුස් එක හොඳ තත්ත්වයේ නැහැ. අනිවාර්යයෙන් මේ පොයින්ට් දෙකටම තියලා ෆියුස් එක හොඳයිද නැද්ද කියන එක බලන්න ඕන. එතකොට මේ පෙන්නන්නේ ස්පෙයා ෆියුස්. ස්පෙයා ෆියුස් වලට කරන්ට් එකක් එන්නෙම නැහැ. ස්පෙයා ෆියුස් තමයි මේ පෙන්නන්නේ. මෙන්න මෙතනත් ෆියුස් එකක් තියෙනවා, ඒකත් හොඳයි. මේ තියෙන සියලුම ෆියුස් හොඳ තත්ත්වයේ තියෙනවා. එතකොට මේ පෙන්නන්නේ ඔය ෆියුස් අන්තර්ගතන ෆියුස් ඩයග්‍රෑම් එක. ෆියුස් බොක්ස් කව එකේ ගහලා තියෙනවා මේ ඩයග්‍රෑම් එක. එතකොට මේ ෆියුස් එක කොහෙට දෙන්නේ, මොන පරිපථයට දෙන්නේ, ඇම්පියර් එක කීයද කියන එක මේ හැම එකෙම ගහලා තියෙනවා. ස්පෙයා ෆියුසුත් අඩංගු කරලා මේ ෆියුස් ඩයග්‍රෑම් එක ගහලා තියෙනවා. ඊළඟට අපි යනවා මල්ටිමීටරෙන් ෆියුස් එක චෙක් කරන විදිය බලන්න. මල්ටිමීටරෙන් වාහනයේදී ෆියුස් එක චෙක් කරන අනිවාර්යෙන් වෝල්ට් කියන තැන, ඩීසී වෝල්ට් කියන තැන මම මේ පෙන්නපු ඩීසී වෝල්ට් කියන තැනට සිලෙක්ට් කරන්න ඕනේ. ඒකේ ඩීසී වෝල්ට් ඉදාවේ 20ට තමයි සිලෙක්ට් කරන්න ඕනේ. 20ට සිලෙක්ට් කරලා මල්ටිමීටරේ ඍණාග්‍රය ධනාග්‍රයයි මම තියලා බලනවා. බැටරියට බැටරිය වෝල්ට් ඉදාවේ 12.17ක් පෙන්නනවා දැන්. එහෙනම් බැටරිය මල්ටිමීටරේ ඍණාග්‍රය බැටරිය ඍණාග්‍රයට සෙට් කරලා මල්ටිමීටරේ තියෙන රතු පාට අග්‍රය ධනාග්‍රය අපි ෆියුස් වලට ඉස්සෙල්ලා වගේම ටෙස්ට් ලෑම්ප් එකේ තියෙන විදිහටම දෙපැත්තටම තියන්න ඕනේ. එහෙනම් මේ විදිහට තියාගෙන යද්දී මල්ටිමීටරෙන් බැටරියේ වෝල්ටියතාවය මේ අග්‍ර දෙකේදීම පෙන්නව නම් ෆියුස් එක හොඳයි. එක අග්‍රයකදී පමණක් පෙන්නව නම් ෆියුස් එක හොඳ තත්ත්වේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් මේ හැම ෆියුස් එකකදීම මේ ෆියුස් එකේ ටෙස්ටිං අග්‍ර දෙකේදීම අනිවාර්යෙන් මේ බැටරියේ තියෙන වෝල්ටියතාවය පෙන්වන්නම ඕනේ. නැහැ හැම එකම මේ විදිහට චෙක් කරගෙන අපිට පුළුවන් බලන්න ෆියුස් එක හොඳ තත්ත්වයේ තියෙනවද නැද්ද කියන එක පිළිබඳව. මම දැන් මේ හැම එකටම තියලා බැලුවා. හැම එකෙදිම පෙන්වනවා. එතකොට මේ පෙන්වන්නේ මේ ඇඟිල්ලෙන් පෙන්වන්නේ නිල් පාට කොටු ටික රිලේ. එතකොට අපි ඉස්සරහට වීඩියෝස් අරගෙන යනවා. රිලේ කියන්නේ මොනවද? රිලේ වලින් කරන කාර්ය මොකද්ද කියන්නේ. ඊළඟට මම යනවා වාහනේ තියෙන තවත් ෆියුස් බොක්ස් එකක් ගැන. ඒක තියෙන්නේ පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ. ඒක නැත්තම් වාහනේ ඇතුලේ මේක තියෙන නම් දැන් ඩ්‍රයිවිං සීට් එක යට ස්ටීරින් වීල් එක යට ඩෑෂ්බෝඩ් එක ඇස්සේ තමයි තියෙන්නේ. විවිධ තැන්වල තියෙන්න පුළුවන්. එතකොට මේ වාහනේ තියෙන්නේ ස්ටීරින් වීල් එක යට මේ තියෙන ෆියුස් බොක්ස් එක. ඒකේ තියෙන ෆියුස් තියෙනවා, තව සොකට් ඇවිල්ලා අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේක
මෙන්න දැන් ෆියුස් චෙක් ටික චෙක් කරන්න යනවා. මම චෙක් කරන්න යන ටෙස්ලා ලෑම්ප් එකෙන් මම ටෙස්ලා ලෑම්ප් එක ඈත් කරගන්නවා. බොඩි එක කොහෙට හරි ඈත් කරගන්නවා. ඈත් කරගෙන මම ටෙස්ලා ලෑම්ප් එක තියලා බලනවා හැම ෆියුස් එකකටම. හරිද? දැන් ටෙස්ලා ලෑම්ප් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට මෙතනදී කියවෙන්නේ ඈත් කනෙක්ෂන් එක හරියට නැහැ. මම හරියට ඈත් එක තියෙන තැනකට ඈත් එක සම්බන්ධ කරනවා දැන්. හරි, දැන් ඈත් කනෙක්ෂන් එක අපි වෙන තැනකට සම්බන්ධ කරා. දැන් අපි ආයි බලන්න යමු කොහොමද ෆියුස් වල තත්ත්වය කියන එක. හරි, දැන් මේ වෙලාවේ ටෙස්ලා ලෑම්පේ පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉග්නිෂන් ඔන් තත්ත්වයේ නැහැ වාහනේ. ඉග්නිෂන් ඔන් තත්ත්වයේදී තමයි මේ ඇතුලේ තියෙන ෆියුස් බොක්ස් එක වැඩ කරන්න ගන්නෙ. එහෙනම් මම දැන් ඉග්නිෂන් ඔන් කරලා ෆියුස් ටික චෙක් කරන්න යනවා. හරි, දැන් බල්බ් එක පත්තු වෙනවා. බල්බ් එක පත්තු වෙනවා කියලා කියන්නේ සප්ලයි එකක් එනවා. එහෙනම් මේ ඉස්සෙල්ල පෙන්නන වගේම ෆියුස් එකේ ස්ථාන දෙකටම තියලා මේ සප්ලයි එක එනවද කියලා චෙක් කරගන්න ඕන. ඔය දැන් මම ෆියුස් හැම එකකම පොයින්ට් එකට තියනවා. එතකොට ඉග්නිෂන් ස්විච් එක දැන් ඔන් අවස්ථාවේ තමයි තියෙන්නේ. දැන් මම ඉග්නිෂන් ස්විච් එක ඕෆ් කරා. ඕෆ් කරලා පස්සේ මොකද වෙන්නේ? ටෙස්ලා ලෑම්ප් එක නිවෙනවා. දැන් ආයෙත් ඉග්නිෂන් ස්විච් එක ඔන් කරා. දැන් ටෙස්ලා ලෑම්ප් එක පත්වෙනවා. ඒ කියන්නේ මේ ෆියුස් අන්තර්ගත වෙලා තියෙන්නේ ඉග්නිෂන් ස්විච් එකට පස්සේ. ඉග්නිෂන් ස්විච් එකට පස්සේ මම අර කලින් වීඩියෝ වල කිව්වා ෆියුස් එකක් ස්විච් එකට කලින් අන්තර්ගත වෙන්නත් පුළුවන්, ස්විච් එකට පස්සේ අන්තර්ගත වෙන්නත් පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඇතුලේ එහෙනම් වාහනේ ඇතුලේ තියෙන ෆියුස් බොක්ස් එකේ තියෙන ෆියුස් අන්තර්ගත වෙන්නේ ඉග්නිෂන් ස්විච් එකට පස්සේ. එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තිබිච්ච ෆියුස් බොක්ස් එකේ ෆියුස් අන්තර්ගත වුණේ ඉග්නිෂන් ස්විච් එකට කලින්. මේ ඇතුලේ තියෙන ෆියුස් බොක්ස් එකේ ෆියුස් අන්තර්ගත වෙන්නේ ඉග්නිෂන් ස්විච් එකට පස්සේ. ඊළඟට පෙන්නන්නේ වාහනයක තියෙන ෆියුස් බොක්ස් එකක තියෙන වැදගත් කොටසක්. මේකට අපි කියනවා ෆියුස් පුලර් කියලා. ඒ කියල කියන්නේ ෆියුස් එක අදිසවත් පිච්චීමකට නැත්නම් දෙවීමකට ලක් වෙලා තියුණොත් ඒ ෆියුස් එක ගැලවීමට උපකාරී වෙන ටූලය තමයි මේ තියෙන ෆියුස් පුලර්. මේ ෆියුස් පුලර් එක ආධාරයෙන් ෆියුස් එකක් ගලවලා නැවත අලුත් ෆියුස් එකක් ඒ තිබූ තැනට හයි කරන්න පුළුවන්. නැත්නම් අපිට ෆියුස් එක ගලවන්න උල්ලන්ඩුවක් එහෙම නැත්නම් ඒ වගේ දෙයක් භාවිතා කරන්න වෙනවා. මේකින් ආරක්ෂාකාරිය ෆියුස් එකට ඩැමේජ් නොවි සහ ෆියුස් බොක්ස් එකට ඩැමේජ් නොවි මේ ෆියුස් පුලර් එකෙන් ෆියුස් ගලව ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති වාහනයක තියෙන ෆියුස් බොක්ස් එක කොහොමද නිවැරදිව පරීක්ෂා කරන්නේ, නිවැරදිව පරීක්ෂා කරන උපකරණ මොනවද කියන එක පිළිබඳව ආදරයෙන් මතක් කරනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට මේ බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙම කරොත් අපේ වීඩියෝස් ඔයාලට නරඹන්න පුළුවන්.